warapasadin vaasege spiritwe apasama purwalu meru vaasege balaya shaktiya api hemotama daane karanam shudarsan vaasege spiritwutu me apage hadawa wenas karagannata apata mag penwa meru මේ දෙවියන් ජනතාව වාස්සේ විතර ගෙනෙන්න උත්සාහ කරන මේ මොහොතේ ඕන්ව දැහැමි මා කියන්නට මෙහෙවන්නට වාස්සේගේ සුදාත්මයන්න් මා වෙත යොමු කරනවා පුදුක් මගේ වචන පමණක් නෙවෙයි මගේ මුවින් නික්මෙන හැම වදනක් වාස්සේගේම වදන් වේවා හේස්සම වදනක් තුලින්ම දේව ජනතාව වාස්සේ වෙත වඩ වඩාත් ගෙනෙන්නට වාස්සේව මහිමයට පත් කරන්නට අවසිවරම් දානය කළ මැනව මේ කීදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා ආමෙන් දැන් අපි ස්වාමින් වහන්සේගේ ශ්‍රී වදන් වලට සහභාගී වෙමු ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමග වනසේක්වා සුවිශේෂක ජ්වාම්තුමා විසින් ලියලද දේ වාක්‍ය නම් මෙසේය ස්වාමීන් වහන්සේ එකල පරිසවරුන්ගෙන් කෙනෙක් වූද යුදෙවරුන්ගේ ප්‍රධානියෙක් වූද නිකොදෙමුස් නම් මිනිසෙක් විය ඔහු එක්තැනක වාස්සේ වෙත ආවා ගුරු දේවයනි ඔබ දිව්‍යාර වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙක් කියයි අපි දනිමු මන්ද දිව්‍යාර වහන්සේ තමා සමග වැඩ නොසිටින සේක්නා කිසිවෙකුට ඔබ කරන මේ කාස්කම් කරන හැකියයි කිය ජේසු වහන්සේ පිළිතුරු දෙමේ ඒ කාන්තින්ම මම කිය යමෙක් නැවත නූපන්නොත් ඔහුට දිව්‍යාර වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකියයි ඔහුට වදාළසේක නිකොදෙමුස් කතා කරමි. මනුෂ්‍යකු මහලව සිටියේදී උපදින්ද මහලව සිටියේදී උපදින්ද පුළුවන් කොහොමද? දෙවලවලට මෞකුසට පිවිස උපත ලැබිය හැකිදයි ඇසිය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමි. ඒ කාන්තේන්ද මම ඔබට කියමි. යවයික වතුරෙන්ද ආත්මයන්ගෙන්ද දුම්පන්නු. ඔවුන්ට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකිය. කයින් උපදින දේ කායිකය ආත්මයන්ගේ උපදින දේ ආත්මිකය ඔබ රාත් උපදින්නට ඕනෑයි මා කිවාච පුදුමනවන්න සුළඟ සිතු සිතු තැන්වල හවයි ඒ ශබ්දය ඔබට නැස්සේ ඒ එය කොතනින් එන්නේද කොතනින් යන්නේදයි ඔබ නොදන්නාහිය ආත්මයන්ගෙන් ජනිත වූ හැම කෙනෙක්ම ස්වමයයි වඩාලසේක ගලවීමදායක සුභාරංචිය මෙසේය ක්‍රිස්තුමේ ඔබට සිත ප්‍රසන්නතාව වේවා සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පවුම කෙවා වාදිවන් ක්‍රිස්තුමන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි එක්තරා පියතුමෙක් මිසමේ සේවය කරලා ඒ පියතුමා ඒ මිසමේ සමවර්ගණ යනකොට අලුත් පියතුමා ආවා ඉතින් අලුත් පියතුමාට මේ පරණ පියතුමා කියනවා පියාණනි මම වාසිත එක අවවාදයක් දෙන්න එක දෙයක් තියෙනවා මේ බොහොම කරදර දෙයක් මේ මිසමේ වාසයකට පිළියමක් යොදන්න කියලා පස්සේ පියතුමා හව මොකක්ද කියලා එතන කිව්වා මේ මීයන්ගෙන් හරි කරදරයි ඉතින් ඒ නිසා වාස්සේ මොනහරිනේ මීයෝ නැති කරගන්න කරන්න ඕනේ කියලා. එතකොට පියතුමත්ව හා කියලා දැන් මාසයකට පස්සේ පියතුම හම්බුනාම කොහොමද අර ප්‍රශ්නේ? ඇයි ඔයක ඒ ගිය සතිය මේක ඉවර කරා ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර පරණ පියතුමන් හරි දුදුන අවුරුදු පහක් මිසමේ ඉඳලා මීයෝ දුර නැති කරගන්න බැරිනම් මේ පියතුම කොහොමද එක මාසෙ නැති කරේ කියලා. එතකොට හකෝ මොකද්ද රහස මොනවද වාස්සේ කරන්නේ? එතකොට මම මොනවත් කෙරුවේ නැහැ කෙරුවේ එකම දෙයයි මොකද මීයෝ ටික අල්ලලා ක්‍රිස්තියානි කෙරුවා ක්‍රිස්තියානි කරනවාට පස්සේ උන් එකෙක්ව පල්ලිය පැත්ත දෙන්නේ නැහැ කියලා
හරියට අපි වගේ. අපි ප්‍රසාද ස්නාපනය ලබන්න ඉස්සෙල්ලා පල්ලීම. නේ? ඒව නැත්තම් අනිත් දේවල්. නමුත් අපි ආගම් ජීවිතයට ඇතුල් වුණාට පස්සේ අපි එච්චර ප්‍රසාද ස්නාපනයේ තියෙන වටිනාකම දෙවිඳුන් ඇදහිීම ගැන දන්නේ නැහැ. ඒ නිසා මම හිතුවේ ඔබව දැනුවත් කරන්න ප්‍රසාද ස්නාපනය තුල කිතුණු අපේ කැදවීම මොකක්ද කියන එක. එතකොට අපිට වැදගත් ක්‍රිස්තියානි තනත්තේ තනත්තියක් හැටියට මගේ තියෙන වගකීම මොකක්ද කියන එක. ඒ කියන්නේ අපි ඒකේ වගකීම් හරිය ආකාරව දැනගන්න ඕනේ. අපි දන්නවා නොඑක ආකාරයේ සමಿತಿ සමාගම් තියෙනවානේ. දැන් සාමාන්‍ය ලංකාවේ තියෙනවා මංගල අවමංගල ආධාර සමිතිය කියලා. ඒකේ භාණ්ඩාගාර ධූරයේ කිසිම කෙනෙක් තව කෙනෙකුට දෙන්න කැමති නැහැ. මොකද ඒක අල්ලගෙන ඉන්න උග සල්ලි ටික අරගෙන පොලියට දෙන්න පුළුවන්. ඒ වගේම සනස සමිතිය. ඔහුගේ සභාපති ධූරය කාටවත් දෙන්නේ නැහැ ඒකක් තමයි. ඉතින් ඔය වගේ නිලතල. සේවක මණ්ඩලයේ වේවා අනිත් දේවල් වේවා මොනවා ගත්තත් මිනිස්සු නිලතල වලට හරි කෑදරයි. නිලතල වලට පුදුමාකාර විදිහට ලොල් භාවයක් දක්වන හැමදේම තමාම ප්‍රසිද්ධියට පත් කරගන්න. තමාම මහිමයට පත් කරගන්න. අපි මොන දේක යටිහිතේ තියෙන්නේ මේකෙන් මට මොනවද ලැබෙන්නේ? මේකෙන් මට වෙන ස්ථිතම අර්ථ කියන්නේ. ඉතින් හැබැයි මේ හැම නිලයක්ම අපිට මිනිස්සුන්ගෙන් ලැබිච්ච ඒවා. මිනිස්සුන්ගෙන් ලැබෙන නිල මිනිස්සුන් අයින් කරනවා. මිනිස්සු අපිට යා වගකීමක් දෙනවා. ඊට පස්සේ ඒක හරි නැහැ කියලා පිස්සන් ගන්නවා, කැලෑපත්තර ගන්නවා, ලෝක කඩු කියනවා නේ. දැන් අපේ රටේ ජනාධිපතිතුමා වැඩි මනාපයකින් ජනාධිපතිතුමා පත් කරගත්තේ කවුද? මිනිස්සු. අද ආසූසර බඩු පිළ යනවා, අරක යනවා, මේක යනවා කියලා බයින්නේ කවුද? මිනිස්සු. ඉතින් මිනිස්සුන්ගෙන් ලැබිච්ච දේම මිනිස්සුන්ගෙන් නැති වෙනවා. ජනාධිපති පදවිය පවා යම් දවසක අහිමි වෙනවා නේ. එනිසා ඒවා මිනිස්සුන්ගේ ලැබෙන නිසා අපි කවදාවත් අපිට විශ්වාසයක් තියන්න බෑ. නමුත් අපිට නිලයක් ලැබිලා තියෙනවා. ඒක මිනිස්සුන්ගේ ලැබුණු දෙයක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේගේ. ඔබට මට බලයක් නිලයක් ලැබිලා තියෙනවා. මොකක්ද? දෙවියන් වහන්සේගේ ධර්මයක් වීමේ වරම. ඒ වරම ලැබෙන්නේ ප්‍රසාද ස්නාපණය හරහා. දේව ධර්මයක් වෙන්නට, උන්වහන්සේට අයිති වෙන්නට ඒකම අපිට ලබන ලොකුම නිලයක්. ඉතින් ඒ නිසා ඒ නිලය කවමදාකවත් අපි අයින් වෙන්නේ නැහැ. දවසින් දවස අපි මේ අරහත් ශුද්ධවන්ත භාවය කරා යනවා. අපි දන්නවා අපි සක්‍රමෙන්තු කීයක් ලබනවා? 7යි. හා? 7යි. 7ක් තිබ්බට 6යි. 6යි. දැන් ඔබට විවාහලා ඉන්න ඔබට පූජාත්තර ලබන්න බෑ. පූජාත්තර ලබලා ඉන්න මට විවාහසක් ආශිර්වාද කාර බන්දෙල ලබන්න බෑ. සභාවේ සක්‍රමේන්තු 7ක් තියෙනවා. ඒ 7ෙන් අපි 6ක් ලබනවා. ඒ කියන්නේ මෙහෙම ඉලක්ක ගන්න තියෙනවා. පූජාත්තරේ ඉලක්ක ආශිර්වාද කාර බන්දෙල. ඉතින් මේ සක්‍රමේන්තු 6 අපි ලබන්න තරම් අපි ඉස්සෙල්ලා එක සක්‍රමේන්තුවක් ලබන්න ඕන. ඒක තමයි ප්‍රසාද ස්නාපණය. කෙනෙක් ප්‍රසාද ස්නාපණය ලබන්නේ නැතිව කවමදාකවත් බෑ අර සක්‍රමේන්තුව ලබන්නට. මොකක්ද මේ සක්‍රමේන්තුවක් කියලා කියන්නේ? සක්‍ර කියලා කියන්නේ අරමික භාෂාවේ නිධානය කියන එක. නිධානයක්. මොනවද මේක හරහා? ඔය ගල් ඇහුහාරලා ගල් කඩලා ගන්න නිධාන නෙවෙයි. පුලි පිනම මත වෙනවා කියයි, කැට මත වෙනවා කියයි. නේ රත්තරන් රිදි නැත්තම් මේ ඩුබයි දියුණුන පොළවේ තෙල් මතු වෙන. ඒ ඔක්කොම නිදහම. නමුත් ඊට වඩා නිදහනයක් අපිට ලැබෙනවා. මොකද්ද නිදහනය? ස්වාමීන් වහන්සේගේ ස්පර්ශය. ස්වාමීන් වහන්සේගේ බලය. ස්වාමීන් වහන්සේගේ ආදරය. අපිට ප්‍රසාද ස්නාපණය හරහා නොඑක් දේවල් වලට අපි අයිතිවාසිකම් කියනවා. කවමදාකවත් ඒවා අපිට නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට කිතුණු ජීවිතයේ වරප්‍රසාදයේ උල්පතක් බවට පත් වෙන්නේ මේ ප්‍රසාද ස්නාපණය හරහා අපි ලබන ඵලමු ආලේපයයි. දැන් අපි හම්කන් දීපු සම්බව සුවිශේෂී ලස්සන ජවනිකාවක් අපිට එනවා. නිකදේමස්ලා මිනිස්සේ උන්වහන්සේ
වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා පියාණෙනි මටත් අර නිදහාලය ලබා ගන්නට මම මොනවද කරන්නට ඕන කියලා. එතකොට ජේසු ඔහුට කියනවා යමෙක් නැවත නූපන්නොත් ඔහුට ස්වර්ග රාජ්‍යයට යන්නට බැහැ කියලා. ඒ කියන්නේ අපි නැවත ඉපදින්නට උන ප්‍රසාද ස්ථාපනය හරහායි නැවත ඉපදීමක් වෙන්නේ. දැන් ඒ නිසායි බලන්න ළමෙක් ඉස්සර ක්‍රිස්තියානි කරලා නමක් දෙනවනේ. නමක් දීලා එක්කෝ වෙනස් කරනවා. දැන් උනත් සාමාන්‍ය සමාජවල සම්ප්‍රදාය තියෙන බෞද්ධ ආගම තමයි යට අනුව තමයි තියෙනවා. ඒ කියන්නේ නැවත ඉපදීමක්. ඒ හරහා අපි අලුත් ඉපදීමක් ලබනවා. ඉතින් ඒක තමයි ප්‍රසාද ස්නාපනය හරහා. ඉතින් ඒ නිසා අපිට ඒක ලොකු නිදහනයක්. දැන් මම මෙතනින් ඇහුවොත් කවුද මේ නිදහනය ලැබපු දවස මතක තියෙනයි? නමුත් මෙතන ඉන්න බෞද්ධය උප්පත්තියෙන් කතෝලික. එතකොට උප්පත්තියේ නිදාණය හිමි වුණා. ඒකේ වටිනාකම දන්නේ ඒ දවස. මම හිතන්නේ කාටවත්. ඒ කියන්නේ අපි ඉච්චර වැදගත්කමක් දක්වන්නේ නැහැ. අපි දන්නවා ජුඩි චවුල ඉපදුනේ කවද්ද විවාහ වුණේ කවද්ද නේ? එහෙම නැත්නම් ඒ අය කන්න කැමති කෑම මොනවද? නිවාඩුගත කරන්න යන්නේ කොහෙද? හැම වෙල වටාරක්ම දන්නවා. සරත් ජයසූරිය තුන්වැනි වරටත් බඳපේ කියලා ගිනා ඕකත්ද? ඔය ඔක්කොම දන්නවා. හැබැයි මම ස්වාමීන් වහන්සේගේ දරුවෙක් වෙච්ච දවස මතක නැහැ. මම දන්නා මේ ලංකාවේ දැන් එකපාරට මෙහෙ ඩුබයි වලට පාත් තුනේ ලංකාවේ කොහෙරි මිනිස්සුන්ගට අයත් කියලා. එතකොට ඔබට පවුල් පතක් තියෙනවා. ඒ පවුල් පතේ තියෙනවා ඔබේ උපන්දිනය, ඔබේ ප්‍රසාද ස්නාපනයේ දවස, අපෘද්‍යාලයේ පිය දවස සහ මරණය නේ. ඒ දින නේලද දන්නේ නැහැ. ඉතින් ඔය දින ටික ලියා ගන්නට තියෙනවා. ඉතින් අපි හුඟක් වෙලාවට ඒක දන්නේ. ඒ නිසා අද ගිහිල්ලා බලලා කුස්සිය විත්තේ ලොකු අකුරෙන් ලියලා තියන්න පෙන් දහනෙට අයිතිුනේ කවද්ද කියන්නේ. සමහර වෙලාවට ඉපදුනාන් පස්සේ මාසයක් ඇතුළත ක්‍රිස්තියානි කරනවා. ඒ අතරතුර නේ වැඩි පරක්කු කරන්නේ නැහැ. ඒ උපන් අවුරුද්දත් එක්ක ඔබට ඇත්තගන් ක්‍රිස්තියානි කරපු පල්ලියට යන්න ගිහිල්ලා ඒ පොත් තියෙනවා. ඒ පොත්වල හොයලා දිනේ ලියා ගන්න. ඒක තමයි අපිට තියෙන ලොකුම වැදගත් දවස. ප්‍රංශයේ හිටියා ලුවි කියලා රජතුමෙක්. මෙයා නමවන ලුවි ලෙසනෝ පොයිසේ ලුවි කියලා තමයි අස්සම් කරන්නේ. එයා හරිනම් අස්සම් කරනවා වෙනාසිය ලුවි කියලා, නැත්නම් නමවන ලුවි කියලා. නමුත් එහෙම කරන්න දැන් මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. ඇයි මෙයා මේ පොයිසේ ලුවි කියලා අස්සම් කරන්නේ? එතකොට ඔය මාධ්‍ය වාර්තා අහපුහම කියනවා මම රජ කෙනෙක් උනේ වෙනස්සියේ, ඔටුනු පැලැන්දුවේ වෙනස්සියේ, මම බලවත් උනේ වෙනස්සියේ. හැබැයි මම ස්වාමීන් වහන්සේගේ දරුවෙක් උනේ, දේව දරුවෙක් උනේ පොයිසියේ කියන නගරේ. මට ඔටුන්න, මට මේ පුටුව, මේ රජකම යම් දවසක නැති වෙන්නට පුළුවන්. නමුත් මම දේව දරුවෙක් වෙන්නේ මට ලැබුණු මේ ප්‍රසාද ස්නාපනය හරහා දෙවනාසිකෙන් ලැබුණු ඔටුන්න කවමදාක්වත් නැති වෙන්නේ නැහැ. ඒ නිසා මම වාසනාවන්තයි. ඒ නිසයි මම හස්තම් කරන්නේ පොයිසියේ ලුයි කියලා. බලන්න මොනතරම් වාසනාවන්ත දෙයක්ද, මොනතරම් වැදගත් දෙයක්ද. ඒ කියන්නේ ප්‍රසාද ස්නාපනය. අද හුඟක් වෙලාවට අපිට අවකාශයක් නැහැ ප්‍රසාද ස්නාපනය හරහා අපේ විශ්වාසය අපි අනිත් අයට ලබා දෙන්න. මොකක්ද හේතුව? සමහර වෙලාවට අපි අපේ විවාහ කඩා කප්පල් කරගත්තු නිසා, අපේ වස්තවාදී ජීවත් වෙන නිසා, අපි අඩු වයසේ විවාහ වෙලා හරව ගන්න බැරි නිසා, සමහර වෙලාවට මිශ්‍ර විවාහ සිදු කරගෙන නිසා, නොඑක් ආකාරයේ හේතු සාධක නිසා කවදාකවත් අපිට ලැබෙන්නේ නැහැ ප්‍රසාද ස්නාපනය. අපේ විශ්වාසය මොකද්ද? දරුවෙක් ඔබට දෙන්නේ දෙවියන් වහන්සේ. එතකොට ඒ දරුවාට දෙන්න ඔබේ අම්මා තාත්තගේ විශ්වාසය. දැන් ලංකාවේ හරි ප්‍රශ්නයක් තියෙනවා. දරුවෝ ක්‍රිස්තියානි කරලා රාජ්‍ය කිසියගේ පොතට
කොහෙන් හරි පරණ පොත් කැමල්ලක් අරගෙන අනේ ස්වාමී මේ දරුවා මේකට ක්‍රිස්තියානි කරනවා. එහෙම බෑ. ඉතින් ඒ නිසා අපේ විශ්වාසය අම්මා තාත්තගේ විශ්වාසය තමයි දරුවෙකුට දෙන්න ඕන. ඉතින් ඒ නිසා දැන් බලන්න දරුවෙකුට ක්‍රිස්තියානි කෙනෙකුට ඔබට ඉන්නවා අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි ඥානපියෙක් ඥාන මාවක් කියලා තියෙනවා. ඉතින් එහෙමනම් ඇයි අද මිනිස්සු විශ්වාසය අතහැරලා යන්නේ? මිනිස්සු දෙවියන් කෙරෙහි තියෙන ඇදහිල්ල අඩු වෙන්නේ. අද මම ගොඩක් වෙලාවට දකින්නේ මිනිස්සු මේ දෙවියෝ හොයාගෙන ඉන්නේ තමුන්ට කරදරයක් වුණාම විතරයි. දැන් ඊයේ මට ටවුන් එකේදී මිනිස්සෙක් හමුණා. ඒ මිනිස්ස මට මත් එක්ක ගියේ කියලා මට ඉස්සරේ කිව්වා. ඒ මිනිස්සයා කරදර වෙලා ජොබ් එක නැතිලා එනකොට උදේ ඉඳන්ම රෑ වෙනකම් පල්ලියේ. පස්සේ හැරුවා මේ පල්ලියේ අර මිනිස්සයා හැරුවා. එයා පල්ලිය යන්නේ නැහැ. බලමු වෙලාවක් තිබුණොත් පල්ලියට යනවා. දැන් වෙලාවක් තිබුණොත්. ඈ ඉස්සර එහෙම නෙවෙයි. අපි හරියට දෙවියන්ගේ බලාපොරොත්තු වෙන්නේ මේ ෆිනෑන්ස් මිනිස්ටර් කෙනෙක් නේ. ආර්ථික අවති කෙනෙක් දෙවියෝ කියලා හිතන්නේ ආර්ථික අවති නේ. අපිට අවශ්‍ය දේවල් දෙන්න ඕනේ. එතකොට හරි. එහෙම නෙවෙයි. ඒ නිසා සමහර වෙලාවට අපි අද උමා මිත්‍යා විශ්වාස බොරු ඇදහිලිත් එක්ක ජීවත් වෙනවා. අපේ විශ්වාසයට හානි වෙන බොහෝ දේවල් තියෙනවා. කෙනෙකුට අසනීප වෙන්න කෙනෙකුට දුක් කරදර වෙන්නත් පුළුවන්. ලෙඩ රෝගෙ ඉන්නත් පුළුවන්. රැකියාව නැති වෙන්නත් පුළුවන්. දරුවන්ගේ ප්‍රශ්න වෙන්නත් පුළුවන්. ආපු ගමන් කියන්නේ මොකද්ද? අනේ කවුරු හරි හුණියක් කරලා. හුණිය. ඊට පස්සේ ඒක ගැන හිත 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 ඉන්නකොට ඒක ඉබේම හුණිය වෙනවා. දැන් ඩුබායි වලටත් හුණියක් කරලා. මොකද මම එක්කෙනෙක් මාව ගෙදරට අරන් ගියා බෙන්ස් හැරෙන්න. අනේ යාළනි අපේ ගෙදරට හුණියක් කරලා. කවුද දෙහි කපලා කියලා. මොනවද දුබයි වලට යකාවේ ප්ලේන් එකේද නැවේද? ඈ දැන් ඔය යකා එන්න බෑ මොකද කරන්නේ? නෑ මුණියක් කරන් දෙන්න ඕන. ඒක ඇස්ස මමත් කිව්වා හරි එහෙනම් දෙහි ගෙඩියක් එන්නක මම දෙහි කපලා දෙන්නම් කියලා. දෙහි ගෙඩිය අරගෙන කුරුසි ආකාරයට මමත් කපලා ඉතින් මුණියම කපලා දුන්නා. ඊට පස්සේ හරි අද මිත්‍යා විශ්වාස බෞද්ධ ආගමේවත් නැති Hindu ආගමේවත් නැති මිත්‍යා විශ්වාස බොරු ඇදහිලි තමයි අපි කිතුන අතට තියෙන. මොකද මම මේ ටෙන්ඩිස්සලා වැඩ කරේ 100ක් කතෝලිකයෝ ඉන්න මිසමක. අවුල් 5000ක්. සම්පූර්ණ මුළු ගමම කතෝලික. හැබැයි ඒ ගෙවල් වල තියෙන මේ මිත්‍යා විශ්වාස හැම කාලෙකම මම අර කියන්නේ කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩු නේ. හැම වාසියම මොනවා හරි අරුද්දයක් එනවා. එක්ක මොනවා හරි පුරිමක් කියයි. පුඩින් යකෙක්. එතකොට එහෙම නැත්තම් බිත්තරයක් මොනවා හරි කරලා නැත්තම් මන්න යක මාත්‍ය මුදියන් යනකොට නෝනා මන්න පීස්සගෙන මෙන්න මෙහෙම යනවා. ඒ මන්න දෙය. ඉතින් අර විසවිල්ගේ ඔක්කොම දාන්නේ. දැන් මම කියන්නේ එහෙම මුණියම් කරන්න පුළුවන් නම් අපි ලංකාවේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. එතකොට ජනාධිපතිතුමා ඇවිල්ලා දකුණේ අපි කියන දකුණේ තමයි කට්ටඩියෝ ඉන්නේ. හොඳම නියම පොරවල්ලා ඉන්නේ දකුණේ. ඔය ඔක්කොම ගේන්න තිබ්බනේ අනලිය ගහපන්. ගෙනල්ලා එහෙමනම් ප්‍රභාකරන්ට නූලක් පන්නවලා මොනවාරි කණ්ඩ දීලා ලස්සනට ඈ ඔකේ වෙන කරන්න තිබුණා. එහෙම කරන්න බැරි වුණා. එතකොට පොන්සේකා මහත්තයා දිනයි කියලා බයට කිරේ තියාගෙන හිටියේ. එහෙම නැති වුණා නේද? අද ඔච්චර මිනිස්සු ඔය බලය වැදින්න පුදුමාකාර දේවල් කරනවා. එතන එහෙමනම් ඒ ඔක්කොම කරන්න තිබ්බනේ. අපේ රට ආචාර්ය නේ? ආචාර්ය කරන්න යනවා. ඉතින් එන ආචාර්ය කරන්න නම් ඔය ඉන්න ඔක්කොම එහෙම කරන්න බෑ. ඒක ඔක්කොම මිනිස්සුන්ගේ මිත්‍යා මත. සමහර අය මට මතකයි රුපියල් 55000ක් වියදම් කරවලු පුණියමක් කරන. ඉතින් ඒ වගේ දේවල් තුල තමයි අපි බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ. ඉතින් ඔන්න මම කියන්නේ අපේ දරුවන්ට අපි සමහර වෙලාවට වැරදි අවආදර්ශන දැන් දවසක් පවුලක් කතරගමියා දැන් සාමාන්‍ය ලංකාවේ තියෙන වාහනයක් ගත්තොත් කතරගමියා දරුවෙක් හම් වෙන්න නම් කතරගමියා නේ ඒ ඔක්කොම කතරගම ඉතින් මේ ගියාට පස්සේ දැන් මල් වට්ටියක් එහෙම ලෑස්ති කරලා කතරගම් දෙයියන්ට ඔප්පු කරන්න කියලා අම්මා දරුවන්ට දෙනවා මේ දරුවා ලබන පත්ති ඉගෙන ගන්න දරුවෝ එතන දරුවෝ එකපාරට මල් වට්ටිය දක්වා අම්මේ අපේ ආගම ටීචර් නම් කිව්වේ මේක වැරදි කියලා එකම දෙවියන් අහස්සේට වන්දනා කරන්න මේක ඔප්පු කරන එක හරියන්නේ නැහැ. උඹලාගේ ටීචර් පිස්සුවා. එතකොට එකම දෙවියන් වහන්සේට වන්දනා කරන්න කියලා කියපු එකට පිස්සු. කාටද? ටීචර්ට.
ඔන්න අපි දෙමව්පියන්ට අපි මෙන්න මේ ආකාරයේ තමයි. දැන් අර තියෙන අපල මුදු කියලා. මේත් අය ගාලේ ඉන්නවද මන් දන්නේ අපල මුදුද. ව්‍යාපාර සාර්ථක වෙන්න අනිත්‍යව සාර්ථක වෙන්න අපල මුදු දානවා නම් එහෙමද අපිට ඇඟිලි 10ටම මුදු 10ක් දාගන්න. එහෙම නම් අපි පොඩි පොඩි දේවල් නේ. දැන් මේ ළඟදි මම සාජවල ගෙදරකට ගිහින් එතකොට ඒගොල්ලෝ කියනවා මේක මාර්ථයට රස්සාව නැති කියලා. මම වා ප්‍රශ්න ආවා. මිනිස්සු කියනවලු අතෙන්ද ගියා නම් හරි. අතෙන්ද ගියා නම් හරි. අතෙන්ද ගියා නම් හරි. කොතනද ඔය අතන? අපිත් කොට ගිය අතන ගිහිල්ලා. දන්නේ අතන. ඒ එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට අපි හුඟක් වෙලාවට නෑ. දැන් බලන්න අපි සමහර වෙලාවට මිසමේ ඉන්නකොට මිසමේ පිටුමාට කෙහෙකම් ගෙඩියක්වත් දෙන්නේ නැති මිනිස්සු පළතුරු වට්ටි කරන් අරන් ගිහින් දේවාල ගානේ ගොඩ ගන්නවා. විශේෂයෙන්ම අර මොනවාද ගෙවල් වල මොනවාරි කරපුවාම ඔය ලොකු කූඩයක් වාගේ එකක් එනවා පෙරේත වට්ටිය. කාමයි ඉතින්. කවදාවත් කිසිම කෙනෙක් අත තියන්නේ නැහැ නේ. කොහේ ගියර එළුවේ කරකෙක් આવුවොත් ඔක කරනවා. ඔකේ දොඩම් ගෙඩිත් තියෙනවා, තැඹිලි ගෙඩිත් තියෙනවා, කොළුත් තියෙනවා, ඔක්කොම තියෙනවා අත තියන්නේ නැහැ. හැබැයි පල්ලියේ කණික කපෙට්ටියට අත දිනයි ඉන්නවා. දෙයියන්ගේ දේ කඩා වඩා ගන්න අය ඕනතර ඉන්නවා. පල්ලියේ දේවල් ගන්න ඉස්සර තමයි මිනිස්සු පල්ලියට යමක් කරේ. අද පල්ලියේ සූරා ගන්න මොනාද? කොටින් කියනවා දවසක් මට කිව්වා අනේ ගියාගෙන මම දැකුම් ගියේ පිටිපස්සේ මේ වට්ටක් වලක පාදගෙන වට්ටක් වලක් හදාගෙන ඉන්නවා. පස්සේ ඒක ලොකු ගෙඩියා මිනිස්සු කඩාන ගිහිල්ලා. දැන් බිරුමනක් හරි අක්ෂනා වුල් ඵලේ නැහැ. ඊට පස්සේ මට කිව්වා මොකද පියාගෙන බය වෙන්න එපා ගියාද දේශනාවේ කියලා අදින්ද ඉස්සරහා මිනිස්සුන්ගේ නාබුල් පළක් ගෙනලා දුන්නේ පියතුමාටයි දැන් පියතුමාගේ නාබුල් පළක් ගන්න මිනිස්සු කියලා. අන්න ඔය වගේ සමහර වෙලාවට දැන් මට ඔය මිසමේ ඉන්නකොට මිත්‍යා විශ්වාස කරන ඕනතරම් අත්දකින්න දවසක් මම ගිහින් එනකොට අර මාදම්බේ තේනවා අත්යා ඉන්න දේවල් නේ. එතකොට ඔතන ඉන්නකොට පවුලක් එනවා. දැන් මාව දැක්කට පස්සේ මාත් වාහනේ නැවතුවා. මෙයා පොඩ්ඩක් කලබල වුණා. අපේ ස්වාමීත් ඉන්නවා. පස්සේ එකපාරට අහන්න කියන්නේ මේ දුවට ඉස්කෝලෙන් කියලා තියෙන මේ අස්සයා බලන්න කියලා. මම බොහොම හොරයි. අරන් ගිහලා පෙන්නන්න. මමත් දැන් සපෝට් කරන උල්පන්නම් දෙනවා. කියලා ඔගේ තියෙන ඉස්සරක ලොකු කතාවක් තියෙනවා. කියන්නේ රජතුමා කොහොමද අස්සයා පිටේ වැටිලා කඩු වැඩිලා වැල්ල දරුවා දරගන්න ඕන. කියනකොට මම දැක්ක මොන හැම් බෑග් එකක් කරේ දාන්නේ. ඒක පොඩ්ඩක් කොන හිල්ලලා පොල් මුඩක් එළියට පැනලා තියෙනවා. පස්සේ මම හැරුවා. දුවට අස්සයා පෙන්නන්න කපුවට කිරි හොදියා දාන්න පොල් ගෙඩියක් කරන්න. දැන් මේ අය පූජාවටත් ඇවිල්ලා සප්‍රසාදත් ලබනවා. ඉරිදා පූජාවටත් එනවා. ඊට පස්සේ ගිහිල්ලා තැන් තැන් වල පොල් ගෙඩි කපනවා. අන්න ඔයාගේ කට්ටිය තමයි ඉතින් අපිට ඉන්නේ. සමහර වෙලාවට උඟක් වෙලාවට මිනිස්ස මේ ප්‍රශ්න ඇති වෙන්නේ ක්‍රිස්තියානි සහ අවමංගල බුමදානේ. ස්වාමීට වැඩක් නැහැ. කොහෙන් ආවත් උඩින් පාත්තුනක් දරුවා රෝස කැලෙන් ගිරාවක් කමක් නැහැ. ස්වාමි ක්‍රිස්තියානි කරන්තෝ. ඒකයි අන්තය. මරණාට පස්සේ මල්ලි ආවදනාව දේවට වැඩන්නේ ආශිරිප්පෙන් ගහලා කොහමරි ස්වර්ගයට අරින්න ඕන. ඒක තමයිනේ. ඉතින් එහෙම කරන්න ෆැමිලිස් වෙනවානේ. සමහර වෙලාවට මම මිසමේ ඉන්නකොට පාන්දර හතරට එන හුස්ම ගිය ගමන් වෙනවා මල සීනුව ගන්න. ඒකල දැන් හතරට සීනුව ගහ පොඩ්ඩක් පහ පහ මාර හය වෙනකම් ඉන්න බෑ. එච්චරවත් ඉවසන්න බෑ. සීනුව ගහලා තරින්න ඕන දැන් කෙලින්ම සුවා. ජීවිතේ මුලයි අගයි විතරයි. මැද හුඟක් වෙලා නනි සක්‍රමෙන්තු ලබා ගන්නට විශේෂයෙන් ආශිර්වාදකාර බන්ධනේ ඒක ලොකු සක්‍රමෙන්තුවක්. අද හුඟක් අය ජම්පෙන් ගොයි. නේ? පැනලා යනවා. ඉතින් ඒ නිසා එතකොට සක්‍රමෙන්තුව ලබා ගන්න බෑ. නේ? ඉතින් ඒ නිසා පූජාසනේ ඇවිල්ලා මනාලේ මනමාලේක් වෙලා දැන් මෙහෙ එනවා රස්සා කට්ටක් හොයාගන්න. ඊට පස්සේ එන්නේ එක්කෙනා ඊළඟ අවුරුද්දක් ඉදර යනකොට දෙන්නෙක් වෙලා යනවා. ඊට පස්සේ තුන් දෙනෙක් වෙලා යනවා. නේ? අර සක්‍රමෙන්තුව තියෙන වටිනාකම නැහැ. හැබැයි හාපුච්චා මම දැක්කා එකක් මම කියනවා. මම දැක්කේ නෑ ලෝකෙ කොහෙවත් ඩුබායි පල්ලියේ තම පාප උච්චාරණයට සෙනඟ දක්වනු නන්දුර සන් මේරිස් එකේ මම සමාගමට අටදි දගත්තාම 12 වෙනකම මිනිස්සු වෙනවා පාපුච්ච ඒ තරම් ඒක හොඳ දෙයක් මම දන්නා සාජපල්ලියේත් එහෙම සමහර වෙලාවට ඇති ඔබ කොහොමද දන්නේ නැහැ හැබැයි තාම එක ලංකාවේ කෙනෙක්වත් නම් ආවේ නැහැ පාපුච්චා මම දැන් ඇවිල්ලා සුමාන දෙකක්ම පාපුච්චා නැහැවි ඉන්දියාවේ අයගේ ෆිලිපීන අයගේ ඈ එතකොට මේ කොහෙද අනිත් පැය. එනේ මං හිතන්නේ සුද්ධ වර්තය වෙන්නේ නැහැ. පොව නැති එක.
අනිත් අයට වඩා අපි සුදුවන්ත වෙන්නේ නැහැ. මොකද හැම සිකුරාදාම කොහේ හරි පූජාවක් තියෙනවා, මෙහෙයන් තියෙනවා. ඉතින් ඒ නිසා වෙන්න ඇති. කමක් නැහැ. කෙසේ වෙතත් ඉතින් හොඳයි. ඉතින් ඒ නිසා සමහර වෙලාවට අපි ප්‍රසාද ස්නාපණේ තියෙන වටිනාකම දැනගන්න. දවසක් ඔටු අම්මා කෙනෙක් හිටියා. ඔටු අම්මා ඇහුවා, "අම්මේ මට පොඩි ප්‍රශ්න කීකක් තියෙනවා මං අහන්නද?" කියලා. අනේ පුතේ අහන්න කියලා කිව්වා. එතකොට ඔටු පුතේ අම්මේ ඇයි අපිට ලොකු මොළලියක් තියෙන්නේ පිටේ ලොකු ගැඩියක්. එතකොට පුතේ අපි කාන්තාරය යනවා වතුර එකතු කරගන්න, වතුර ගබඩා කරගන්න තමයි අපිට ඒ වගේ මොළලියක් තියෙන්නේ කියලා කිව්වා. එතකොට කිව්වා හා හොඳයි. එතකොට හැව ආයි හැව අම්මේ ඇයි අපිට දිග කකුල් සහ රවුම් යටිපතුල තියෙන්නේ? එතකොට කිව්වා පුතේ අපි කාන්තාරය යන්නේ වැලි මතයි යන්නේ. එතකොට ඒ වැලි වලින් පහසුවෙන් යන්න තමයි අපිට දිග කකුල් සහ රවුම් යටිපතුල තියෙන්නේ. අම්මේ ඇයි අපිට තියෙන්නේ මේ ලොකු ඇස් සහ ගඩන ඇස් පියාතු? එතකොට පුතේ අපි කාන්තාරය යනකොට වැලි කුණාටු වලින් ආරක්ෂා වෙන්න දුර තේින්න තමයි අපිට ලොකු ඇස් සහ මේ ඇස් පියා ගණකන් ඇස් පියාක තියෙන්නේ. එතකොට කියනවා අම්මේ කාන්තාරය යනකොට වතුර ගබඩා කරන් අපිට මොල්ලියක් තියෙනවා. වැලි පොළවේ ඇවිදින්නට අපිට දිග කකුල් රවුම් යටිපතුල් තියෙනවා. වැලි කුණාටු වලින් ආරක්ෂා වෙන්නට අපිට ගණකන් ඇස් පියාට සහ ලොකු ඇස් තියෙනවා. එහෙමනම් අම්මේ මොන එහෙමනම් අපි සත්තුවක්ද කියලා ඉන්නේ? දැන් ඔටුවා ඉන්නේ සත්තුවක්. හැබැයි ඔටුවා මවලා තියන්නේ කාන්තාරේ ඉන්නට. ඉතින් එහෙමනම් කාන්තාරේ ඉන්න මවපු සත්තා සත්තුවත් ඉන්නවා. එතකොට උගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. දැන් සමහර වෙලාවට අපේ ක්‍රිස්තියානි ජීවිතයත් එහෙමයි. මට දේව දරුකම දීලා තියෙන්නේ මම කතෝලික පවුලකින් ආවේ මට ඒකේ තියෙන වටිනාකම වැදගත්කම වටහා ගන්න. කාට හරි අවස්ථාවක් දුන්නා අම්මගේ කුසෙන් එළියට එනකොට ඔය 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 මොනාද මොනවා කරන්නද කියලා. එතකොට ආගම තෝරගන්න එතකොට අපිට කැමතියි. එතකොට අපි ආගම තෝරගෙන ඉවරයි. ඔබ මුස්ලිම් වෙනද නම් සෞදියේ කොහේ හරි ඉපදෙන්න කියලා. ඔබ බෞද්ධයෙක් වෙනා නේපාලේ හරි බ්‍රසීලයේ හරි කොහේ හරි බූතන් ඔය බෞද්ධ රටවල ඉන්දියාවේ හරි කොහේ හරි ඉපදෙන්න. ඔබ ලංකාවේ ඉපදුනේ ඇයි? කතෝලිකෙක් ඒ මිසන් නේපාල. එහෙමනේ කතෝලික අනන්‍යතාවය තියෙන්නට ඕන. අද නිකම් මේ හතු පිපෙල්ලක් වගේ ආගම් වෙනවා. බයිබලයක් කිහිල්ල ගාගෙන. දැන් ඔබට එකේ එකේ පන්තිය නම් 13 පන්තිය යනකම් ආගම කියලා දෙන්න 15. ඒක ඔබ කියන තුනට ප්‍රශ්නයක් නැහැ. එතන පූජාවට එන්න කියලා. පූජාවට එනකොට ඔබ මොකද කරන්නේ? ළඟ තියෙන කඩේ පත්තරේ අරගෙන එනවා. පියතුමා දේශනා පටන් ගත්තම හදෙන් සියලු දෙනා වාඩි වෙනකම් ඇවිල්ලා ගහක් මුලට වෙලා හරි කොහේ හරි ධම්මකට හේත් වෙලා පත්තරේ බලනවා. එක්ක පල්ලියේ එළියේ ඉන්නවා. ඊට පස්සේ ජීවිතේ නන්නත්තර වෙනවා. කවුරු හරි බයිබලයක් අරගෙන මේ බයිබලේ මෙන්න මේ එළිදරව් පුතේ මෙන්න මේ වගන්තිය දිනවා කියවම ඔන්න ඇස්තුඩ කියලා. ආ මේක නෑ. අපි දන්නේ නෑ මෙච්චර දේවල් මේක තියෙනවානේ. අපි ආවේ මොන දේවල් කරන්නේ නෑනේ කියලා ඔන්න බයිබලලා. ඔය පාස්ටර්ලා ඔය බයිබලේ ඔළුව උඩ තියාගෙන ඉලාගෙන් අහන්න. එයයි හීබ්‍රු භාෂාව මේ බයිබලේ කියවලා තියෙනවද කියන්නේ? ග්‍රීක බයිබලේ කියවලා තියෙනවද කියන්නේ? නෑ ඔය පරිවර්තන කියවලා බෑ. සිංහල දෙමළ ඉංග්‍රීසි පරිවර්තන කියලා බයිබලේ අදාහ ගන්න බෑ. මොකද ඒව තියෙන වචන අපේ වචනත් එක්ක සම්බන්ධ වෙන්නේ නෑ. දැන් අර හරියට අර මේ සහෝදර ජේසුගේ සහෝදර සහෝදරියෝ කවුද වෙනවා? නියම බයිබලයේ බැලුවොත් කසින්ලා ඥාති ඔක්කොටම කියන්නේ එක වචනේ සහෝදර. නමුත් අපේ බයිබලයේ තමයි බ්‍රදර්ස් සිස්ටර්ස් ඔහොම තියෙන්නේ. ඉතින් හොයනවා. ආ. යේසු දැතාවෙන් කියන්නේ. එහෙම නැත්නම් මොන හොයනවා? තෝමස් තුමාගේ සුභාරච්චි. දැන් බයිබලේ පොත් 73ක් තියෙනවා. 73 කියවලා නැහැ. නැති පොතක් කියලා හොයනවා. ඉතින් ඒ නිසා අහන් දෙයලක කියා නෑ මොනවද බයිබලයේ කියන කඩපාඩම් කරලා ආ ජුවාල් සුභාරංචියේ හත්වෙනි පරිච්ඡේදයේ අටවෙනි වගන්තියේ ඉඳන් මෙන්න මේක කියනවා ස්වාමීන් වහන්සේගේ වෙනම වෙනවා කියන්නේ කියලා එච්චරයි ඔබ හුස්ම ගන්න ආයෙත් ටිකක් කියනවා ආයෙත් පරිත්‍යාගවත බාලතුමා පරිත්‍යාග මෙන්න මේවා කියලා තියෙනවා ඔබට කතා කරන්නවත් වචනයක්වත් දෙන්නේ නැහැ ඔහොම ඔහොම කියලා කියලා අන්තිමට ඔබට මොන හරි පොලයක් දීලා මොන හරි පොතක් දීලා ෆොටෝ එකක් අරගෙන යනවා ඒ නිසා
ඒවට අහු වෙන්න එපා. හරි ආව දැන් මම දන්නවා මගේ මේ සමය ඉඳපු ළමයි හුඟක් මේ පැත්තේ වැඩ කරන මං හැම කොයි පල්ලියටද යන්නේ? අර පල්ලියට මේ පල්ලියට. දන්නේ නැහැ හරිය රෝමානුකතෝලික පල්ලිය මොකද්ද කියන්නේ. ඔහෙ කවුරු හරි යනවා එක්කෝ කැඳන් යනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලට ඉතින් ඒ නිසා අපිට කැඳවීමක් දෙන්න. හැබැයි අපේ කතෝලික මම වර්ගීකරණය කර පහකට සමහරවිට දුබයි වලින් ගියාට පස්සේ හයවෙනි එකක් ඉන්න වෙන්න පුළුවන් මේ දුබයි අයගේ ජීවිත රටාව දැක්කහම නේ. ඇත්තටම අවංකව ආගම අදහන අය ඉන්නවා. සමහර අය සෝබනේට අදහන අය ඉන්නවා. සමහර අය මේ නිවාඩු ගන්න ඕන නිසා ආගම අදහන අය ඉන්නවා. ඉතින් ඒ නිසා අය තියෙනවා. ඉතින් ඒ නිසා යලට මහට කිතුනෝ. යලට මහට කිතුනෝ කවුද? මාසි කුරාතන දෙවියන් මතක් වෙනවා. දැන් මේ ඉන්න ඔක්කොමයි මාසි කුරාතනයි ජේසුස් කුරුසේ යන ගහලා මරලා ඔක්කොම කරලා ඔළුවක් කඩලා බෙල්ලක් කඩලා පෙට්ටියට දාලා වහල යන්න දෙනවා. එතන නත්තරන පල් දිනවා. නිදි මරාගෙන මේ පෑ පුදක් දිනවා දන්නේ. තස්තර ඇඳුමක් අරගෙන පෙන්සලා යන්න එනවා. එහෙම නැත්තම් එනවා පල් දින මංගල්‍යෙ. ඔන්න ඔය අවස්ථා තුනට තමයි දෙවියෝ මතක් වෙන්නේ. එහෙම අය ඉන්නවා. දැන් මම බලන මාසි කුරාතන මම එනවා. කොහමද ඒ අය ඒ අයමගේ වැඩකොළ තියනවා වෙන්න පුළුවන් නමුත් ඒ දසි කුරාදාන් අපි බලමු දෙවෙනි අයට ඉන්නවා පාවෙන කිතුනෝ පාවෙන කිතුනෝ කියලා කියන්නේ මඩු පල්ලෙත් යනවා සංඛාරම් පල්ලෙත් යනවා තේවත්තෙත් යනවා වාකොට්ටෙත් යනවා එතකොට දවස් හතිය දවස් පහේ යන සෝමහෙයා තියනවා නේ ඒවටත් යනවා අතන සෝමහෙයා තියනවා මෙතන එකක් තියනවා ඔක්කොටම යන ෆොටෝ අරගෙන හැමතැන තියනවා හැබැයි පල්ලියේ ගමේ මීසමේ තමාගේ පල්ලියේ පූජාවක් නැහැ පල්ලේන පියතුමාවත් අඳුරන්නේ නැහැ. ඉතින් එහෙම අය ඉන්නවා. තුන්වෙනි අය ඉන්නවා දෙමුන් අය. දෙමුන් කතෝලිකෝ කකුල. එක කකුලක් මේ අපේ එකෙත් තියෙනවා. ඉරිදාන සිකුර අදාළේ පූජාවටත් තියෙනවා. අනෙක් කකුල අර බයිබල් පන්තියටත් යනවා. අතෙන්ලත් යනවා. යන්න පුළුවන් හැම තැනටම යන්නවා. ඉතින් අර තියාගෙන ඉන්නවා. ඊට පස්සේ අනිත් හතරවෙනි කට්ටිය තමයි වාසිවලට. ළමයා ඉස්කෝලේට දාගන්න උනහම කතෝලික ආ හවල් පාදේ ආවල් පාද අපේ ලොකු තාත්තගේ පුතානේ ඒ පොඩි කාලේ අපි එකට ඉස්කෝලේ ගියේ එහා පොඩි කාලේ දන්නේ හරි දඟයා ඒ වෙලත් අර අවා සිස්තර කොනන් දෙන්නේ කියන අපේ නැන්දගේ දුවක් කියන ලගින්ම ඥාති වෙනවා දැන් නැති නෑ දැයෝ ඇති වෙනවා දැන් මම පූජාරය පස්සේ මම දන්නේ නැති නෑද අයියේ අපේ පුතෙක් නේ පොඩි කාලේ මම වඩාගෙනත් තියෙනවා ඉතින් අන්න ඔය වගේ තමයි වාසි වලට එක චාරිත සාතිය ගන්න ලිරස්සාවක් හොයා ගන්න ආපෝනා දැන් පාල ප්‍රසන්න ආපෝ පාල ප්‍රසන්න නැති දෑය උදවයි වලක් තියෙනවා ඇයි ඒ දැන් එයාන ඉන්නේ මේ ටිකේ එතකොට අපිට වාසියක් වෙයි කියලා එමෙිට ලංගගෙන අය ඉන්නවා දවසක් ඔය කිව්වම මගේ විසමෙන් මම පොඩි ටිකක් අදට ඉන්නකොට එක මිනිස්සෙක් මේ ස්වාමීනවද අදවිය විසමට ඇවිල්ලා මේ ලොක්කා වෙලා කියන්නේ යන්නේ අපි මේකේ පරම් මේ සීනු කූඩුව හැදලා අපි ලොකු තාත්තා මේකට තිත්ත ගෑවේ අපේ මස්සිනා ඒ ඔක්කොම කියලා මේ බලන්න අපේ කුරුසය කියලා බෙල්ලේ පත රත්තරන් කුරුසය පවුම් හතරක් විතර තියෙන එකක් පෙන්වනවා මෙන්න කියලා. ඊයා මිනිහා සොට් එකක් දාලා ඉතිය වැඩි වෙනකොට සරම කඩාගෙන යනවා. එතකොට අය වඩියම කතෝලික කම දැක්කේ බෙල්ලේ කුරුසයේ ඉන්නේ සුරේ. පොත නූලක් දාන සුරයා පැන්නේ. එතකොට අපි කතෝලිකයෝ පෙන්වනවා. ඉතින් එතනින්ම චැප්ටර් ක්ලෝස් එතනින්ම දැනගත්ත නියම කතෝලිකකම කියන අය සද්දබද්ද නැතුව එමේක මාරු වෙලා ගියා. ඉන්න ඔය වගේ අය අපි අතර ඉන්නේ. තවත් කට්ටියක් ඉන්නවා සම්පූර්ණ කතෝලික. ඔබ වගේ නේ? ඔබ වගේ දෙයයන්ට ආදරේ දැන් සිකුරාදු දවසේ නිදහස ඉන්න පුළුවන්. නමුත් ඔබ දෙයියෝ හොයාගෙන එනවා. දැන් අදයි රෝහිතලා හැම පුජීරයිනම් දුරේනම් ආවිත් නන්තලරනේ ඒකම ඇති ඔබට දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට. ඔබ මේ පල්ලියට එන එකම ඇති දෙවියන්වහන්සේගේ වරප්‍රසාද ජීවිතයේ ආරම්භ කරන්නට. ඒ
Eka mai etni hati, dengi tanda pada, hari apa itu, kau makala pali tau, wede godak iya lah, he? Eka awam deh, kita orang ini tanya itu wada, mukar sih kak, pasua tiada, he? Hari itu memang kocchi yang mukar tiket tiket yang mesti na, eka panchkara yang mana puluan, he? Tiket na kasih lagi kita tiap rasti aja puluan, jadi ini sa, eka loko dia, jadi ini sa, mama hayo ni eka, mangku ya kerana kira, Dubai, Sri Lanka, Sangi, loko pipas ya. Loku, asawa, tina demang, ena wadai disebet lagi ke tergia, ena sebet tara ena eata kina, ne, ena boho mama arbi, ena timuna, ne, ani tayi man tama dani ne, saja wala kaki, koi koi duri na dini, kia, ne, ti, eto wata, ewa ge, samara eto loku pipasia, tula jiwa, tina itensa, baito langka wadai kihama, oho, murunga te tiara, oho, pesan sahur lah, kan? Hebat meten kian lah tiada yang mau kian. Ini yang esa, ekar. Hebat, ini wadah samar relawat meme. Loku, banyak ke meme loku unak tiennu, apa unak? Samar ayinu, suami tuh at nanti, meka ketemu tiennu unam dua. Ekarnya, ekar boros bohnya. Mangar esa lah, kok tamam mau mahi berdebat kan? Agama dahana waktu itu kian ni kan? Boru-boru kayak ini penila, makarla, minumakarla, taman itu, misalnya, ini mana ini? Itu ada, ya makarla. Jadi orang itu ada, memang bayi beli, macamnya kio, kio, nan negiat, dia ni bayi beli macamnya. Toilet tegar negiat, dia ni nan bayi beli macamnya. Ini antawati, apa antawati ini hobi ni? Itu orang hamad ini, masalah dua hari keran dek keran ni, rasa duka kau, bayi beli hari hari. Mata dua macam ni, kua mainnya, memang dia macam jiwat tinggal. Ini samaan api, kira. Moderate itu lah, sama ni, sama parah ni. Apa yang, apa yang dia ni? Agar adhan netu oh hey, petak itu dalam tiada ada. Mee parah, mee matching yang depan itu sama kanu ini nama. Pan dah kini kan? Inna di mana su agama adhan ini, dharma adhan ini, ni ada. Paling ada samband dengan ayat orang orang tua ada. Nih, ini mana? Apa yang mati asli lah? Kata sahabat kerjaan tu, agama dia paling mau baca ni kira rasa itu netu mau ikat tu ada ni. Dia orang koma sama baru kerana yang mana phone itu ini sah, ya mak kerana itu. Itu mana api dengan kita lu koma sahaja dalam mana api dengan kata orang nama tiada itu, kan? Dalam itu ni naya kan? Jude, kan? Itu kota Anthony, Lasman. Malah hari ini kata orang nama tiada. Sama hari istirahat pada kita pasi pada kota Anthony, Basil, Veronica, Evan, Nathan, Margaret, kan? Elizabeth. Maria, kau katolik kan? Apa dah nak nama ini? Mereka katolik juga. Nih, ada muka tu dah. Apa kau yang ada di sana? Bicara nama dah. Mereka di Itali dengan apa kat sini nama dia? Nih, rasanya Lakshan Pereira. Rasanya kian ni arah kanak kian macam kita. Pasta spaghetti lagi. Eh, mana tuan kau yang ada di sana? Thau muka nama? Nagara ke nama? Eh, Balik ke nama? Kira lah, apa dah dulu. Kocok dah tamat ni entah, mungkin misi mungkin ada ni. Daripada ambil cina, ambil entah semua ni ambil entah. Oba kemat cina mak, kawan nama, karangan entah, mawat nama dia tu. Mama dia nak agam entah, dah nanti tu ceri kena kena ni, ama kita tu dah tu ni. Ani kian ni aku kampung sama entah, oba asyik anak tu pitu pala aku ni mungkin dia nama koya agama awa. Mungkin aku kau dekik ni, awal kat tadi aku dekik gua. Mere ama kita tu ni nak nama la mula puru tu tu kala dah ni. Mere daripada Anak itu lupa isyarat dekatnya. Jadi insan mana berhari. Dan zaman tahu pernah dia, pernah nak live, namun sama agak na. Hari banyak tak tahu kita muka tu, rohan kira tu. Amma kita mana, Gita kira tu. Mungkin ada orang muka tu, rogi pernah. Jadi itu nama ni rogi, darma rogi pernah juga. Jadi sama ada laut, Eva ni. Tiada pilihan. Salah satu nama tu di dalam mana dan dalam ambilin naik, eva di dalam jual, kalau berakaran apa itu dalam ni? Ada bulan scan kalau balan bulan dua itu putih dah hilang. Jadi kalau tiada nama, kau yang salah satu nama bayi beli salah satu nama tiada. Eva di nama dalam itu mana? Tanda. Jadi kalau dekat dalam mana tiang si nama dia maker, dan datbe, ni, dan nama kia wan datbe. Tapi sebenarnya apa itu sahaja senapan yang kerana kita dia nama Anthony Pianangir, putri Anangir, Shudhaakmi nama, mungkin senapan yang kerana kita atau orang kita dah. Nampak ada nama kita yang terpakai, para kader pun suami kami yang nanti kita nama. Nama Ensha, Ensha. Jadi Ensha yang baik kita. Jadi yang kita nama tu Christian. Christian, berapa?
Tamang samahara de parat tahara ette ne. Edi ehe kohomada ne? Ne salasana. Daruwan de eka ape kithuru alanne ta. Samahara wala de kanip patta dana. Eke eka nan sutta me kiyanne den Jesu kiyana namak dana. Ne? Eda dawasa mama me dampas vibhaga denna mama yana bicycle yagena hama daruwekma palliyata end ona. Edawada dawasa man dakina kolli yana berali. Pasti mang kolam juga, tapi mang mana? Yesus kami itu, Yesus kami itu. Tapi Yesus mana? Mungkin mereka selama Yesus pasti tuan. Yesus. Jadi anak, eh bagi anak itu, mungkin anak itu. Tapi bagi driver nama Yesus. Tapi ayah nama Yesus yang minyak, mang Yesus yang minyak. Tapi mata hari yang baru. Ya, eh bagi api sama hari baru. Insya Allah. Driver kita nama jangan kote, anda nama kami dah itu. Eh mana kita? Ini. Terima, nah, dan samar velawata nyana mawuthu thiyenne kanna. Nikam me arungal deka chain pota. Ehema neme. Honda guna yahapa aya thoraganna tamaage darwage nyana piya nyana mawenna. Etakota e daruwa loku aadarshayak ena. Samara aya bible aagme aya kanna. Samara aya vena aya wage nenawa. Pai hitanne ne. Viswasayak thiyenne. Etakota eka daruwata aginu ammala dennai taattala dennai. Ethe nisa e widiyata jeevath wennata ona. Ethe nisa Tiga sudah baru tu ma, tiga test terlebih lagi. Lasten nak kira tiga test dek, ekersi ter, dahai nak kolesterol krusial. Nyalu dia ke, nyalu mawa, kena pota uhamat lasten tu cewa tenet tuan. Krusial ni, jiwit dia itu ka, dengsa, eva, kewala bala, dengsa. Mahatma Gandhi kiuwe, mama kawatii mailau ke krusial istine ka advance ter, Yesu nasa ke goleo, wedi ingin nuat. Oye beli krusial ke laga tu kali ter. Yesus digolek, nere. Konde ate lagat te pali ete, Yesus digolek, nere. Pali kesian pote nama dimpata, Yesus digolek, nere. Ini ni tu. Ensa Mahatma Gandhi, kena mati dengan lupa tu re. Akurna awal ter, lapuru adam bala manusia, mau penanam Yesus dia sebab, golek bu, nuna kene. Mata penanam ter, lupa tu re. Hidwa kar, ahankar, dua kor, nasi kar, pute. Mama mata penanda nanti Yesus nasi kita sebaya boleh ku nona dah. Mata penanda ahangkar, ahangkar, anai ke, berat kewenye kuda bahwe. Obat ini ke, meloke bawa kami ke beli kenapa? Insa Yesus nasi ke sebaya boleh ku umai. Insa Yesus hari terjadi di amal. Kristian ke, katilah samar lawat, mekat amal ciri tiada mage misum ini sahpat asal sini. Hebat ah, waktu polwa kang kerana alat kita topi nanda. Jadi awi lagi, ha? Kamu hanya pada Yesus itu lah paling lembut dalam polki dia kat teruk melakukan dino. Jadi apa sahaja kita, orang kedai yang naik dia ni, mati padu itu kan tu dino. Jadi insan itu mau happy itu, apa itu dia? Makai rasa awe happy itu mata berubah kian nasid dino. Wancawa keran hit dino, pagawa gan nasid dino, orang gan keran nasid dino. Samara ini lopis ke dia baru kuno kita dino. Ia mana? Samara itu mana apa itu? Lokuh jiwitnya, tapi no, nani taya, tapi no, nama kita jiwit itu tidak ada. Tapi samar lah, tapi no, Yesus Peter itu lah. Yesus Peter, Yesus Peter, kira ni Yesus. Mantulah ini, nama mantulah nanti Yesus kira tak kira buat dengan apa? Dan samar lah, orang mana tak kerja mukhom boleh ingin katakan lah katakan, enak Yesus Peter, mantian mana? Mana Yesus Peter? Mukhom plan kira nama kita kerana ni, jual bini nama mukhom lah kan, dan buk anak mukhom. Tawa kita buat apa? Kapan nak tawa kita buat? Game apa? Nih lokko apa? Kata apa? Itu pasti. Tapi mana Yesus itu itu? Ia tak kena. Nanti kita nak. Anik ekik apa yang kita kena? Dia anik tak buat sahaja. Dia pilih tak. Kalau dah mungkin ada mampu sahaja pasti kita ni. Kalau kita hit ina, kalau kata apa? Kalau dia apa? Kata apa? Kalau kata apa? Nanti buat sahaja. Ini buat sahaja. Hari dia pilih tak hari. Eh, api tu lah. Nanti dia tawa kita buat. Dengan apa? Baik. Ini yang ini sah. Api ini kerana, dah malam ni lembak kelat. Dan Katolik yang hati itu, mana mendeval kerapu ham itu api dia swarga raja itu, yang Yesus mana ada kue, mata sumar sumar ke hati visi ke kue, mata swami ni kira sial lama swarga itu ane, ne, mampas se, ap ini ane ukuran swarga itu ane. Nah, minyak ini nak kira? Iri da pali kia kia la, panru opu kala kia la, sabde ta gitu kia la, swargeti anu be?
අපි හිතනවා හල්ලෙලුවා ප්‍රශංසා වේවා හල්ලෙලුවා ප්‍රශංසා වේවා කියලා ගිරිකා පොසුවන කිටියයි කියලා නෑ දැන් බලන්න අද සමහර වෙලාවට මෙහෙයන් වලට ලොකු උනන්දුවක් දක්වන හැබැයි දිව පූජාවට යන උනන්දුවක් නෑ නේ අතන මෙහෙයක් තියනකොත් අතන ගීත භාවනාවක් තියනකොත් මොන හරි ඒ වගේ මෙහෙයන් වලට නමුත් දිව පූජාවට ඇවිල්ලා ජේසුස්ව ලබා ගන්න දේව වචනයට අහුම්කම් දෙන්න මිනිස්සු පිටචර උවමනාවක් නැහැ දැන් බලන්න සෝමහියක් හරි මොනවාරි මෙහෙයක් තිබ්බොත් මිනිස්සු හැමතැනටම යනවා නමුත් දිව පූජාවක් තියනවා කිව්වොත් ඒකට සහභාගී වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා ගීතය කන්නාර දොස් කියලා නෙවෙයි හිතන්න එපා ගීතිකා විතරක් කියලා ස්වර්ගයට යන්නත් මොකක් කරාද ඒකයි පල්ලියේ හැමදාම ප්‍රශ්න තියෙන ගීතිකා කන්නායමත් එක්ක ඕගන් ගහන එක්කෙනා යන්නේ නැහැ අපේ ලොකු තාත්තත් ගැහුවා අපේ කිරියත්තත් ගැහුවා අපේ තාත්තත් ගැහුවා මම ගහන්න ඕන ඒක නිකන් පරම්පරාවේ බුද්දලයක් මෙහෙනම් ওই ප්‍රශ්න නැහැ කියනවා එනවා එහෙමනේ නමුත් මිසන් වල දෙන්නේ නැහැ අඩු ගන්න ස්වාමීටවත් දෙන්නේ නැහැ ඕගන්න කියලා තුන ඒ වගේ තත්ත්වයක් තියෙනවා ඉතින් ඒ නිසා එහෙම කරන්න වන්දනාවේ ගියා කියලා ප්‍රාර්ථනා කිව්වා කියලා ආශිර්වාදයෙන් දීපමනර ස්වර්ගයට යන්න බෑ ආශිර්වාදයෙන් බෝතල් ගණන් මොන ස්වර්ගයට යන්නේ මේ පෞකිලිට ඔක්කොම හොයලා කැයි කියලා වන්දනාවේ ආරමේ ගියා කියලා අපිට කවදාවත් ස්වර්ගයට යන්න බෑ බාධාහර වුණා කියලා ඇටිපන්නම් පත්තු කරලා කාණික්කා කැටපුරවලා ස්වර්ගයට යන්න බෑ අපි කරන බාරයක් කියලා ආ මේ සුදෝපෑ 14ක් කරනවා එතන අපිට ස්වර්ගයට යන්න පුළුවන්. නැත්නම් අපි උසට ඉටිපන්නම් හදලා ඔප්පු කරලා එතන අපිට ස්වර්ගයට යන්න පුළුවන්. එහෙම නැත්නම් කාණිකා දාන මේ කාණිකම් කියලා ගණනලා දානවා. මේ කාණික කියන්නේ ඒකද නේ? මිනිස්සු කිසිල්ලර කාසිටියක් කරනවා ස්වාමීට කාණිකම් කියලා ඒ ටික දානවා. කාණික කියන්නේ එහෙම නෙවෙයි. එක්ක අපි ළඟ තියෙන සිල්ලර කාසි ටික ඒ කිරිච්චි කොලිය මොනවා හරි ගණනලා දානවා. දවසක් මම මේ ඉටිපන්නම් කඩේ ඉස්සරහා ඉන්නකොට මම දැක්කන අම්මා කෙනෙකුයි දුවකුයි එනවා. එතකොට ඇවිල්ලා මේ දුවට කියන අම්මා සල්ලි දීලා මේක පන්නම් කියන්නේ කියලා. විශ්සේ කොලේ ඉටිපන්නම් කාමරේට දීපුවම මේක ගන්න නේද මේක ඉරිලා මේක ගන්න බෑ කියලා. තරම්ම කම මේක ඉරිලා මේ ගන්න බෑ කියලා. එහෙනම් දුව ඔකේ කියලා කණික කැටයට දාලා හරි. එහෙනම් අර ඉටිපන්නම් කඩේට ගන්න ඇටි එක තමයි කණික කැටයට. ඉතින් වගේ දවසක් අම්මා කෙනෙක් ඇවිල්ලා කියන නම් 125 ස්ටයිස් කොළ දෙකක් පුර වෙන නල් ලියලා ලියලා රුපියල් 20ක් මම ළඟ පරවන හඩු ගහෙච්චි රුපියල් 20ක් මගේ අතේ තියලා කියන අනේ පියන්නේ මේ සුද්ධ කිනි ස්ථානයේ දුක් විඳින ආත්මයන් ඔක්කොම කොහොම හරි වහන්සේ යාඥා මේ පූජාවලේ ස්වර්ග රාජ්‍යයට අරින්න කියලා දැන් මම ගත්තා නම් කියනවා ඒක දෙයක් නැහැ පස්සේ මම කිව්වා අම්මේ හොඳයි මේ නම් තියෙනවා රුපියල් 20ක් තියෙනවා හැබැයි ඉතින් මේ රුපියල් 20ෙන් මේ ආත්මයන් ටික මේ සුද්ධ කිනි ස්ථානයේ ඉන්න ආත්ම ස්වර්ගයට තියා රාගම ස්පීඩ් කරලා තරින්න බෑ සමහර වෙලාවට අපි එහෙමත් හිතනවා නේ පූජාවට යන්න කියලා තියෙනවා ඉතින් පූජා නේ තියෙනකොට මම කියන්නේ පූජාව සංජලට ගුණනවා කියලා නෙමෙයි යම් කිසි ප්‍රමාණයක් තියෙනවා අපි දින පූජා මල පූජා ස්තුති පූජා තියෙනකොට යම් දෙයක් නමුත් එහෙම නැතුව අපිට එහෙම දෙයක් මිනිස්සු හිතන්නේ එහෙම නැත්ත කොඩි ගස්ටි දෙවවා කියලා පෙරහැරවල් ගියා කියන තොරන් ගහලා බෑන් ගහලා ස්වර්ගයට යන්න බෑ නේ අපි සමහර වෙලාවට හිතන අපිට මේ වගේ දේවල් කරලා ස්වර්ගයට යන්න පුළුවන් කියන නමුත් අපි බලන්න පල්ලියේ මංගල් වෙනකොට තරුණ සමිතියේ කොල්ලෝ ඔක්කොම පොල් තොරණ ගහනවා උන් එක එක පාර නොවන් වලට එන්නේ නෑ බෑන් කණ්ඩායම බෑන් ප්‍රැක්ටිස් නේ රොරට වඩින බිකුවෝයි මොන හරි කියලා කප් අඩියක් ඉස්සරහට අඩි දෙකක් පස්සේ ඉතින් කවදාවත් ඔක යන ගෑන් කරන්නේ නෝන කාලේ ඩොම් ඩොම් ගාලා ගානවා අඩියක් ඉස්සරහට අඩි දෙකක් පිටිපස්සට එනි මං කල්ල කියලා ඉතින් තොරංගාව ඒ ඔක්කොම කරලා කඩවල් දාලා මේවා කරනවා නමුත් අන්තිමට අපි කරපු දෙයක් නැහැ සමහර වෙලාවට හංගියක් අනේ ගානේ කොඩි ගස් මුස්සලා එනවා කිරිබත් මහාලා ස්මුරුත් තරයි මට මතකයි මම එක කොහෙද පල්ලියක දේශනා කරන්න ගිය දවස් දෙක කොඩි ගස් 70 ගානක් කිස්සුවා ඒ හැම අන්දියක් යන හැමදාම කිරිබත් ලොකු හැන්නේ තියෙනවා ඒවා පෙන්සල් කරලා අනේ කියන්නේ ආශිර්වාද කරන කිරිබත් කෑල්ලක් ගන්නකො ඉතින් කෑල්ල කෑල්ල කවම් කිරිබත් 75 ඉතින් සමහර වෙලාවට ඔව් නෑ නැත්ත සබස්සිය මුංජාගේ දාන්නේ කියලා ඒ පැත්තේ තියෙන බෝට්ටුවක් පිරෙන්න උයලා බත් දාලා උර වගේ ඔය මේ පොර කාගෙන කන්න කිරිබත් තරන් අපි නායලුත් කරනවා පුදුමාවක් අපේ කතෝලික කොටික උස්සන්න ගියාම කිරිබත් බෙදා ගන්න මේ ජීවිතේට කාල නැහැ වාගේ දැන් ඔබ දන්නවා ඔබ ඊට පල්ලි වල මංගල වලට ගියාම ටික ලොකු නේ
අතේ ඒ නිසා මේ දේවල් තියෙනවා. ඉතින් හැබැයි අපිට ස්වාමීන් වහන්සේ මගේ කතෝලිකකම ගැන හැරිලා බලන්නට මට යම් අවස්ථාවක් දෙනවා. ඒක තමයි භාග්‍ය 8. සුදෝ මතේතුමාගේ සුභාරංචි, ලූක්තුමාගේ සුභාරංචි අපි කියන කන්ද උඩ දේශනාව කියලා. සුක්ෂණ වාසේ කතෝලික කැටිය ජීවත් වෙන ලස්සන මඟ පෙන්වන දක්ෂපාරමිත තියෙනවා ඒ වගේ මේ. ඒතකොට ඒ හර අපේ ජීවිතේ වෙනස් කරගන්න. නමුත් අපිට අපි නූතන ආකාරයට 21 වෙනි ශතවර්ෂයේ අපි වෙනම භාග්‍යයක් හදාගන්නවා. මම දැන් ඔබට කියන්නම්. මේ භාග්‍ය ඔබ කොහොමද ඒවා බලන්නේ කියලා. ස්වාමීන් වහන්සේ කියනවා බගෑසිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තය කියලා. නමුත් අපි හදාගෙන ඉන්නවා ධනවත් වන්නෝ භාග්‍යවන්තයෝ කියලා. සල්ලි තියනවා හරි වල්ලමා වාලි සල් කමක් නැහැ සල්ලි සල්ලි. පොර සල්ලි අච්චු ගාලාරි කමක් නැහැ සල්ලි පොර. සමහර ලස්නේ අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. දිරාම් ඉස්සලා එනකොට 600 800 800 10 2000 ඒත් මදි. තුන්දා තුනක් මදි 5000 තුනක් මදි. කවදාකවත් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. ස්වාමිනාංශ කියන ශෝකවන්නෝ භාග්‍යවන්තයෝ කියලා. අපි කියනවා ජොලි කරන්නෝ භාග්‍යවන්තය කාපල්ලා බීපල්ලා කියලා. මඟුල් ගෙදරක් පාටි දානවා ආමංගල ගෙදරක් පාටි දානවා දානි කේටරින් කරනවා අපි හැමතැනම කේටරින්. ඉතින් අපි කියන්නේ අපේ සීයා මැරුණා ඉතින් කේටරින් කියලා රුපියල් 45000 50000 වියදම් කරලා ලොකු දානයක් දෙන අපි මේක තුලලා කනවා නේ. අපි දානයක් දෙන ගමන් ගන්න අපි මට තියෙන අයම තමයි බෙදාගෙන කන්නේ අඩු ගන්න වෙන ගිහිලකට හරි කෑම වේලක් දෙන්න අනාථ නිවාසයකට උදව් කරන ගෙලිහාර ටිකක් දෙන්න අපි එහෙම හිතන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කියනවා නියතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ කියලා. අපි කියනවා කඩවසම් ඇත්තෝ භාග්‍යවන්තයෝය. අම්මයි දුවයි එක වගේ ඉන්න නම් ගාපම් බොලේ ලක්ස් කියනවා. නේ මොනවා හරි ඔය කියනවා. දවසක් අම්මා කෙනෙක් කියනවා කවදාවත් වයස කියන්නේ. දැන් මේ දරුවට හරි තරහයි. පස්සේ බැහැමෙතන කියන අම්මේ අම්මට ඕන වයසක් කියන්නේ හැබැයි මට වඩා මාස 8ක්වත් වැඩියෙන් කියන්නේ. ඇයි ඉතින් අම්මගේ වයස අපහම 18යි කියනවා නැත්නම් 19යි 20යි කියනවා. එතකොට දුවට තරුණ දුවට කියන වයසක් නැහැ ඉතින්. ඒ නිසා ඒ විදිහට කියනවා. එතකොට දැන් අපේ විලාසිතා අපි එන්නේ මම කියන්නේ ලස්සට අරින්ද බල දෙනවා විශේෂයෙන් කාන්තාව නැත්තම් ස්වාම පුරුෂයා ඔබව දාලා යනවා. ලස්සන පිළිවෙලට නම් ඒකේ නැහැ දැන් බලන්න අපි මම එන්නේ ජේසු බලන්න. ජේසු ඉන්නේ මාව බලන්න මගේ විලාසිතා කාට බලන්න. අපි පල්ලියට ඉන්නේ හුඟක් වෙලාවට ලස්සනට පිළිවෙලට ඇඳගෙන එන්න ඕන. ජේසු මම එන්නේ ජේසු බලන්න ජේසු ඉන්නේ මගේ බලන්න. දැන් මගේ විලාසිතා කාට බලන්න. දැන් අපි සමහර වෙලාවට කොටට සායක් ඇඳගෙන ඇවිල්ලා බෑග් එක තියාගෙන බොහොම අපහසුවෙන් ඉන්නවා. කවුරු හරි හැරිලා බැලුවොත් ඔරවනවා. ඉතින් බලේ මේ කොටට ඇඳගෙන ආපු එක ticket ඇඳගෙන ආව නම් බලන්නේ නැහැ කවුරු. නේ? එහෙම නැත්තම් මොනවා හරි පොතක් තියාගෙන වහ ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ලොකු අපහසුතාවයක් දකින්න තමයි පල්ලියට ඇවිල්ලායි දේවල් කරන්නේ. නේ? එතකොට නේ? ඉතින් ඒ නිසා අපේ විලාසිතාව ගැන දැන් කවමද ආපු පිරිමි කෙනෙක් කියනවාද මම මේ පල්ලියට ස්කිනියක් ඇඳගෙන කොට කලිසමක් ඇඳගෙන ස්කිනියක් ඇඳගෙන හන්නේ නේද? අපේ කාන්තාව ෂෝටක් ඇඳගෙන පොඩි පටි තියෙන ඇඳුමක් ඇඳලා පල්ලියට එනවා. ඉතින් පුදුම සංස්කෘතියක්. පිරිමි අපිට බෑ එහෙම යන්න. මැනියාවක් ඇඳලා අපි යන්නේ නැහැ. එක්ක අධික අතුන්නේ නම් කාන්තාවන්ට ඒක නැහැ ඒ නිසා අපි හිතුවා බලන්න මුස්ලිම් අය පල්ලියට යනකොට බොහොම ලස්සනද යන කාන්තාව බව ටිකක් ඇස් දෙක විතරයි පේන්නේ. එතකොට බුද්ධාගමේ අය ලස්සන සුදු ඇඳලා නේද? නමුත් අපි අය විතරයි ඒ පල්ලියට යනකොට එක එක විලාසිතාවන් ඇඳගෙන ඉන්නේ. අපිට යමක් හිතන්න තියෙනවා. යුක්තියට සාපිපාස වන්නෝ භාග්‍යවන්ත යෝයි කියලා ජේසුනාස් කියනවා. අපි කියනවා කන්නෝ බොන්නෝ භාග්‍යවන්තද? බඩිදාරි කොමට අපි කනවා නේ? ඈ කප් මොනාල් පාකිලු සෙවෙල ගියාම සීගිරි පර්වතේ වගේ ලොකු එකක් බදා ගන්නවා. බත් කට දෙක කනවල කන්න බැයි ඒකට අජිනොමොටෝ කැටිය දාලා ඉතින් කෑම පියේ නැහැ. බොන්න ගියාමත් ඉවර ඒක යාළුවෝ ටික සෙට් වුණාම කට්ට කපලා බොනවා නේ? ඈ එතකොට නෑ. ඒ නිසා අපේ ජීවිතේ අපි ගානට මොඩරේට් එකට කරන්නට ඕන. ස්වාමීන් වහන්සේ කියනවා දයාවන්තයෝ භාග්‍යවන්තයෝ කියලා. අපි කියනවා බලවන්තයෝ භාග්‍යවන්තයෝ. ඒ හැම දෙයකම දේශපාලනයට. බඩේ අමාරුවක් හැදුනොත් දේශපාලනයට දුවගෙන යනවා. නේ? ළමයා ඉස්කෝලේට දාන්නත් දේශපාලනේ. ලියුමක් ගන්නත් දේශපාලනේ.
පත් කොනේම කියන ඉස්කෝලේ ගුණපත් වීම ආරුවීම හදන්නේ දේශපාලනේ තරම ලංකාව දේශපාලන. ඉතින් අපි කැම්පස් ගිහලා උපාධි ගහලා ඩබල් ඩිග්‍රී ගහපු කෙනත් යන්නවන පත්තිමක් හදාගන්න අට පාස්වත් නැති මෝඩ එළහරකෙක් ළඟට. ඉතින් ඉන්නේ ඔක්කොමනේ චන්දිය ඔක්කොම දැන් මේ ළඟදී චන් එවන නුවර හිටපු මං සුදුමල්ල කියලා චන්දියා තමයි පළාත් පහේ ලොකු පුටුවට ආවේ. නඩු කරගාත් තියෙනවා. නමුත් ඒවත් නැහැ. ඉතින් ඒ නිසා කවුරුත් එහෙම වැඩිය මේ තත්ත්වයට අපි රටපත් වෙලා තියෙනවා. ඉතින් ඒකකොට ඒව රටක් සමර්ථනය කරන්න බෑනේ. ඔළුවක් නැති මිනිස්සුන්ට ගිහින්නේ නේ. අද රටට අපේ ලංකාවට එලා තියෙන්නේ ඒකයි. පරිපාලන ඔබ බලන මේ රට දියුණු වෙන්නේ දවසින් දවස අවුරුදු 10කට ඉස්සෙල්ලා තිබු රට නෙමෙයි දැන් තියෙන්නේ. ඇයි ඒ පරිපාලනේ යම් යම්ද? අද අපි හැම දෙයකම දේශපාලනය ගා ගන්නවා. දැන් මම පාර්ලිමේන්තුවට ගියාම දැක්කා පක්ෂ විපක්ෂ මරා ගන්න සයිස් එකට තමයි. ඈ ඊට පස්සේ කන්න ගියා බලලා වටාම බලමල් කරත් වෙන දැක්කාම කියලා බෙදෙනවා. එතකොට එතන සමග නම අපේ ගමේ ඇන්ටනි අයියායි ජුවන් අයියායි මොකද කරන්නේ? ආ මම කැපුවත් කොළ. මම කැපුවත් නේ. මම ඇති පටන් ගන්නවානේ. සමානාල ගමේ දැන් අර ජේපි කලවල දැසලා මතකයි අපේ ගමේ හිටු මේ එන්චයි ජේපි කරන අය පොඩි අර අතුරු පාරේ පොල් ගහක් කපලා දානවා. ඇයි? කොළඹ ටයර් දාලා වහලා තියෙනවා. පාරව මහා පාරව. ඉතින් ඒ චන්දිකෝ අපේ ගමේ පෙන්නන්න මොකද කරන්නේ? අඩි පාරට පොල් ගහක් කපලා පාරන හරස්ක. අපිට ඒක පැනලා යන්න පුළුවන්. එච්චර හිතන්නේ නැහැ. ඒ සමාජයල අපිට ඔය වගේ දේශපාලන මුතුල අපි ජීවත් වෙනවා. ස්වාමීන් වහන්සේ කියන නිර්මල සිත් ඇත්තෝ වාග්යවන්තයෝ. නමුත් අපි හදාගෙන තියන සිහින් සිරුරක් ඇති අය වාග්යවන්ත. නිකන් ජුඩි චවුලලා ඈ ඒ වගේ අය සමහර අය කන්නේත් නැහැ. ඇයි? බොඩි ෂේප් එක තියාගෙන ලස්සනට. නේද? ඒව නැත්තම් බබාල හදන්නේ නැහැ. ඇයි? නෑ. ගාන්ට එක තියාගන්නට ඕන. ඉතින් ජිම් එකට යනවා මදුර ඩික්සිලා හරි මොන ඩික්සිලා හරි කියලා අදතියන. ඒක දැන් අද අපි අපිට කියන්න බෑනේ අපි මේ මම එක්වරු සීල රකින්නවා කියලා දාස්. ඇයි? සමහර අය එළවලු විතරක් අම්බලා කනවායි මහත්වේ කියලා. සමහර අය රෑන නොකා නිදාගනයි මහත්වේ කියලා. ඒක එක්වරු කියලා අපිට සම කරන්නට බෑ. ඒ නිසා එතන ස්වාමීන් වහන්සේ කියනවා සාමය ඇති කරන්න ඕන භාග්‍යවන්තයෝ කියලා. නමුත් අපි හදාගෙන ඉන්නවා පුවත් මවන්න ඕන භාග්‍යවන්තයෝ කියලා. කටකතා ඕබදු වබිලිල්ලට ඇසලින්නන්න පුදුමාකාර විදිහට අර කපුටගේ කතාව දන්නවද? දවසක් මහත්තයද මහත්තයා කැහැලා කැහැලා කළු පාටන මොනවද වමනේ කියලා. එතකොට මොන කිලා අල්ලපු ගෙදර ඇසලින්නන්න ඇනේ පොලේ ඇසලියේ බලාපංකෝ අපේ මහත්තයා මොනවද කළු පාටට වමනේ කෙරුවනේ මට හරි බයයි කියලා. ඒ ඇසලින් ගිහිල්ලා අල්ලපු ගෙදර සොෆිනා දේ බලාපංකෝ අරගෙන මේ මයිකල් ලහියා මේ කපුටුත් පිහාටක් වමනේ කරනවානේ. එතකොට යා ගිහලා තව ගහක් අරගෙන අන්න කපුටෙක් වමනේ කරලා ඊට පස්සේ කපුට දෙන්නෙක් වමනේ කරලා කපුට පහක් වමනේ කරලා අරගෙන මුළු ගමක් එන මයිකල් අය වමනේ කරන කපුට 10 බලන්න ගම එහා කරවලට යනකොට කපුට 10 බලන්න අපි ඔය වගේ එක එක කතා ලූ නේ ඈ එහෙම ලූ නේ අර යා මෙහෙම ලූ නේ දැක්කද නෑ ලූ අද ලූ එක තමයි සෑහෙන ලැබු ගින්නක් වගේ යන්නේ ලංකාවේ ගජ රාමට ලූ එක යනවා ඇයි වැඩක් බලන්න නැහැ මිනිස්සුන් අනිත් අයගේ උපදෙස් නෑ බලන්න අරයා කොහොමද කන්නේ මෙයා කොහොමද කන්නේ කායත් එක්ක දෙන්නේ මෙයාත් එක්ක නෑ බැරි වෙලා ඔබ කාග හරි දැන් මේ රෑ වෙලා කාග දෙන්නේ ටැක්සි එක නැගලා යන්නේ හා හා යක්ඥා මියට තේර අර දෙන්න ජෝරු දාලා ටැක්සි එක ගියා එතකොට එහාට යනම ලංකාවේ යනම බබාරත් හම්බ වෙලා ඉන්නේ. ලෝකේ කවුමත් අල්ලපු ගෙදර දේශේ කම කරන්නේ කෑවල බිවල එහෙම කියලා හොයන්නේ නැහැ. ලයිට් එකක් පත් තුනක් කලනවා මොකදත් බලනවා කවුද ආවේ කියලා බලනවා නේ. අන්න ඒ වගේ හැම වෙලේ. ඉතින් ඒ නිසා සමාජලට අපි කතා මවනවා. චුටි දෙයි නේ. ඒකයි මේ සොක්‍රටිස් දවසක් සොක්‍රටිස්ට ඇවිල්ලා කියනවා මිනිස්සේ මට ඔයාගේ ගෝලියෙක් ගැන යමක් කියන්න එතන සොක්‍රටිස් එකපාරට කිව්ව හරි හරි. දැන් ඔය කියන්න ඉස්සෙල්ලා මම ප්‍රශ්න තුනක් කියන්න. එතකොට ඒක හරිනම් මට කියන්න කියලා කිව්වා. එතකොට ඇහුවා මේ දැන් ඔයාවේ කියන්න යන්නේ මගේ ගෝලයා ගැන හොඳක්ද නරකක්ද? නරකක් කියන්නේ.
එතකොට ඔය දැන් ඔය මගේ ගෝලිය ගැන නරක කියන්න යන දේ ඔයා දකපු දෙයක්ද තව කෙනෙක් කියපු දෙයක්ද නෑ නෑ තව කෙනෙක් කියපු දෙයක් එතකොට ඔයා ඔය තව කෙනෙක් කියපු දෙයකින් කියන්න යන දේ